ආයිගුවන් තෙරුවන් සරණයි. ඔන්න ශ්‍රී ලංකාවේ කලාව සහ ලංකාවේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට අතිවිශිෂ්ට නිර්මාණ කාලයකට පෙර රජ දරුවන්ගෙන් මේ රට ස්වාම්පෝෂිත වූ රාජ්‍යයක්. ඒ වගේම තමයි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලංකාවේ රජවරු මේ රටට විශිෂ්ට නිර්මාණ ඉදි කරා. එම ඈතකදී ලංකාවේ විශිෂ්ට නිර්මාණයක් ගැන ඉදි වූ විශිෂ්ට නිර්මාණයක් ගැන කතා කරන විට නාඩු කිවි කණ්ඩායම අද අපි කන්තාන බොහොම සුන්දර කන්තිසිට ආවේ. ඉතින් අනුරාධපුර තලාවේ ඉපදිලා කන්තාන වගේ අති සුන්දර දුෂ්කර ප්‍රදේශයකට කඳු මුදුනකට ඇවිල්ලා චෛත්‍යයක් නිර්මාණය කරන්නට සිතුවිල්ලක් පහළ වූ බොහොම උදාරතර බුද්ධ පුත්‍රයෙක් ගැන කතා කරන්නටයි අද මේ ආවේ. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. අපි මේ අද කතා කරන්නේ හන්තාන සඳ ගිරි මහා සෑය. අපි යමු. දැබර ප්‍රේක්ෂක හිතුවනේ බුදුන්ගේ රටේ සමන් දෙවියන්ගේ අඩවියේ මෙවැනි සුන්දර නිර්මාණයක් නිර්මාණය කරද්දී පොතෙක් දුෂ්කරතා තියෙන්නේ නැද්ද? ප්‍රධාන ගැටලුව තමයි ආර්ථික ගැටලුව. මුදල් ක්‍රම සොයාගත්තේ කොහොමද කියලා. ඒ වගේම තමයි ශ්‍රමදායකත්වයේ මේ වගේ කඳු මුදුනකට කොහොමද ගඩොල් කැටේ කැටේ අරගෙන වැඩි ටික අරගෙන මේ තැනට කොහොමද මේ වගේ අමුද්‍රව්‍ය ගෙනාවේ? ඒව අපිට දැනෙන ලොකු ප්‍රශ්න. නමුත් මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදියට අපේ ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් අපේ හාමුදුරුවෝ බොහොම අනුපමීය අධිෂ්ඨානයකින් තමයි මේ නිර්මාණය කරේ. උන්වහන්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදියට කටයුතු කරන කාලේ උන්වහන්සේගේ සිතේ ඇතුණු සිතුවිල්ලක් අනුව තමයි හන්තාන සඳගිරි මහා සෑය නිර්මාණය කරන්නට උන්වහන්සේට හැකියාව ලැබුණේ. ඉතින් ලංකාවේ දෙස් විදෙස් අනුග්‍රහක දායකත්වය ගොඩක් ලබාගෙන තමයි මේ අතිවිශිෂ්ට නිර්මාණය උන්වහන්සේ කළේ. ඉතින් තරුණ බුද්ධ පුත්‍රයෙක් විදියට උන්වහන්සේ කරපු මේ විශිෂ්ට නිර්මාණය ගැන අපි ආගේ කළ යුතුමයි. ඉතින් ගංගසිරිපුර සම්මානෝත නායක ස්වාමීන් වහන්සේ අද දවසට මුණ දැසෙන්නට හැකියාවක් නැහැ. උන්වහන්සේ අසනීපතත්වයෙන් පසු නිසාවෙන් මේ සාකච්ඡාවට අපි උන්වහන්සේව සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණේ නැහැ. ඉතින් දාපර හිතුවතුනේ මෙවැනි සුන්දර අති සුන්දර ප්‍රදේශයක කඳු මුදුනක මෙවැනි නිර්මාණයක් නිර්මාණය කරන්නට හැකියාව ලැබුණ පිළිබඳව අපි උන්වහන්සේට බෞද්ධ විදියට ස්තුතිවන්ත වෙනවා, নমস্কার පූර්වකව. ඉතින් මෙවැනි සුන්දර නිර්මාණයක් මෙවැනි ප්‍රදේශයක නිර්මාණය කරන්නට උන්වහන්සේගේ ධෛර්යය සහ අධිෂ්ඨානය පිළිබඳව අපි නැවත වරාවක් අති සුන්දර නිර්මාණයක් මේ අවුරු පරිසරයේ බෞද්ධයන්ට බොහොම අපූර්ව නිස්කලංක පරිසරයක තමයි මේ නිර්මාණය කරලා තියෙන පිළිබඳව මතක් කරන්න ඕනේ. හන්තාන සඳගිරි මහා සෑය නිර්මාණය කිරීමේදී මේ ස්ථානයේ තිබෙන සමාධි බුද්ධ ප්‍රතිමා කිහිපය, ඒ වගේම තමයි මල් පහන් පූජා කරන ස්ථානය, ඒ වගේ මල් ආසන සහ හඳුන් කූරු සුවඳ ධූප පූජා කරන ස්ථාන, මහන් පූජා කරන ස්ථාන, මේ සීලු දේම සකස් කරලා තියෙන්නේ තනි කළුගල්. ඉතින් කළුගල් නිර්මාණයක් විදියට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බොහොම අපූර්ව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ ප්‍රදේශයේ සහ මේ ස්ථානයේ තියෙනවා. ඒ වගේම සිංහ රූප, ඒ වගේම දේව රූප ගාමක විශාල වශයෙන් මේ චෛත්‍ය ආසන්න සහ චෛත්‍ය ඉදිරිපස අවට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් සමන් දෙවියන්ගේ අඩවි සමන් දෙවියන්ගේ ප්‍රතිමාවත් නිර්මාණය කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අති සුන්දර නිර්මාණයක් පිළිබඳව අපි නැවත වතාවක් කතා කරමු. මේ ඔබට දිස්සන්නේ හන්තාන සඳගිරි මහා සෑය ඉදිරිපස පිටුපස පිහිටලා තිබෙන රන්නාලේබිත ඝණ්ඨාරය. ඉතින් මෙහි නාදය
අඩවිය පුරා සිසාරා දෝංකාර දෙනවා. ඉතින් බුද්ධාලම්බන ප්‍රීතියක් සමන් දෙවියන් හාමුදුරුවන්ගේ තේජසත් මේ හන්තාන කඳු මුදුන සිසාරා ඔබට අහන්නට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබීම පිළිබඳවත් අපි බෞද්ධ විදියට වාග්ය කොටසකට හන්තාන සඳගේ මහසෑයේ අති විශේෂ ලක්ෂණයක් තමයි මේ ධාතු ගර්භය ඇතුලේ තියෙන නිර්මාණය. එතනේ කළුගල නිර්මාණය කරපු අටවිසි දයන් මහන්සිලා නිර්මාණ සහ ඇතුලේ වෙනස්ම ආකාරයේ තියෙන චිත්‍ර එයා තමයි කතා කරන්න දෙන්න. අපි ගිහිල්ලා ධාතු ගර්භය පිළිබඳව බලමු අද ඇතුලේ තියෙන කියලා. ලංකාවේ කලාවට කලා ශේෂ්ත්‍රයට වෙනස්ම නිර්මාණ ගෙනේන කණ්ඩායමක්. අද දවසේ වීඩියෝ දර්ශනය අපි සමගන්නවා. මගේ තැනේ සඳගිරි
මහා සෑය කරවන්නටයි අපි නාඩිකිවි කණ්ඩායම නාඩිකිවි ක්‍රූ එක අද සුන්දර හන්තන ප්‍රදේශයට පැමිණි. නමස්කාර පූර්වක ස්තුති පිරිනමන්නට ඕන ගඟසිරිපුර ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේට මේ කාර්තව්‍ය සඳහා උන්වහන්සේගේ මේ විහාරස්ථානය නරකින් සඳහා වීඩියෝගත කිරීම සඳහා නාඩිකිවි කණ්ඩායම ලබා දීම පිළිබඳව ඉතින් වැඩිවිටින් අපේ නාඩිකිවි වීඩියෝස් නරඹන්න කියන මතක් කිරීම කරන ගමන් subscribe කරන්න අපේ නාඩිකිවි බටන් එක ක්ලික් කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝකින් හමු වෙමු බලාපොරොත්තු වෙන අපි ඔබෙන් සමග අපි නාඩිකිවි. ආයුබෝවන් කරුවන් සමග.